ඒගොල්ලන් මානසිකව කොච්චර වැටුණාද කොච්චර ෆ්‍රස්ට්‍රේට් වුණාද හරි ඒගොල්ලන් කොච්චර ඒක ගැන දුක් වුණාද නැත්නම් අන්ඩර් 19 ළමයින්ට ගහන්න දුන්න නැත්නම් මම අවංකවම බලාපොරොත්තු වෙන එක නම් වෙන්න එපා කි 19න් 15 ළමිට ඊළඟ අවුරුද්දේ 19න් 15 වෙන්නේ නැහැනේ මේ ඔහුගේ අවසාන අවස්ථාව දෙමින්ට 225ක් එකතු වෙනවා එක පැත්තකට අනේ ඔය වගේ එකතු වෙන්නකෝ පාස්කු ප්‍රහාරය හොයන්නේ දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත් රොෂාන් අපි දැන් මෙතන වාඩි වෙන්න කලින් කතා බහ කරපු කාරණාව අමුතුවෙන් හංගන්නට දෙයක් නැහැ ක්‍රිකට් ලෝලීන් හැටියට ලංකාවේ ජීවත් වෙන ක්‍රිකට් වලට ආදරය කරන අපි ඔබ හැමෝම දන්නවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මේ මොහොත වෙන විට ශ්‍රී ලංකාවේ සමාජිකත්වයේ අත්හිටුවලා තියෙන්නේ අපිට ක්‍රිකට් බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙද්දී රොෂාන් වයස අවුරුදු 19න් 15 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණා මේක පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරන්නට ඕනේ එහෙමයි අපි තාම දන්නේ නැහනේ තීරණේ ICC එකේ අපි තීරණේ දන්නේ නැහැ කොන්දේසි දන්වල නැහනේ ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ ඒකින්ද මට ඒක ගැන කතා කරන්න 19න් 15 ගැන කතා කරන්න බැහැ නමුත් මට එක දෙයක් කියන්න පුළුවන් මට කියන්න පුළුවන් ඔයාව මට ගෙනියන්න පුළුවන් 1980 ඔලිම්පික් වලට හරි ඒක තිබුණේ මොස්කව් ඔලිම්පික්ස් එතකොට එක්සත් ජනපදය දේශපාලන තීරණයක් ගන්නවා ඒ ඔලිම්පික්ස් බොයිකොට් කරන්න එතකොට USA එකට යන්නේ නැහැ එතකොට ඊට පස්සේ කියවලා බලන්න ඕන ඔය USA වලට යන්න හිටිය බොහොම අමාරුවෙන් ක්වොලිෆයි වෙච්ච ඇත්ලීට්ස්ලගේ කතන්දර. හරි මට නම් මතක නැහැ. නමුත් ඔය ඇත්ලීට්ස්ලගේ කතන්දර එකිනෙක කියවනකොට ඒගොල්ලන් මානසිකව කොච්චර වැටුණාද? කොච්චර ෆ්‍රස්ට්‍රේට් වුණාද? හරි ඒගොල්ලන් කොච්චර ඒක ගැන දුක් වුණාද? ඒක වචනින් ප්‍රකාශ කරන්න බෑ. ඉතින් යම් මේකින් 19න් 15 වර්ල්ඩ් කප් එකේ මේ තරගාවලියේ කැන්සල් වුණොත් එහෙම නැත්නම් අන්ඩර් 19 ළමයින්ට ගහන්න දුන්න නැත්නම් මම අවංකවම බලාපොරොත්තු වෙන එක නම් වෙන්න එපා කියලා. මොකද හොඳට මේ ළමයින් ඒජ් ගෲප්නේ 19න් 15 ළමිට ඊළඟ අවුරුද්දේ 19න් 15 වෙන්නේ නැහනේ. මේ ඔහුගේ අවසාන අවස්ථාව. ඉතින් මට තියෙන දේ තමයි මට තියෙන වේදනාව ඒ ළමයින්ගේ මානසිකත්වයේ සහ ඒ ළමයින්ට නැති වෙන දේ එහෙම වුණොත් මම අවංකවම බලාපොරොත්තු වෙනවා ඒක නොවේවා කියලා ඒ ළමයි වෙනුවෙන් මොකද ඒ ළමයින්ගේ කැරිය එක මේ අසරණ 19න් 15 ළමයින් මිලක් ගෙවිය යුතුද කියන එක විතරයි මම මට කියන්න තියෙන්නේ මට එතනින් එහාට දෙයක් නැහැ බින්දර මට එතන පොඩි දෙයක් කියන්න ඕන දැන් අපි මේ වෙනකොට දැක්ක පාර්ලිමේන්තු 225ක් එකතු වෙනවා එක පැත්තකට අනේ ඔය වගේ එකතු වෙන්නකො පාස්කු ප්‍රහාරය හොයන්න මේ රටේ ගණන් වැඩි වෙනකොට 25ක් එකතු වෙලා කියන්නේ සෞඛ්‍යද මේ අංශයේ බෙහෙත් ගෙන්නලා දෙන්න අනේ ඒ වගේ උදව්වක් කරන්න පුළුවන් නම් 10 10 එකතු වෙලා